හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් කරන්නේ කුමක්ද? සරල ජනාධිපතිතුමා පොළොන්නරුවේ සුවයෙන් ඉන්නවා කිව්වට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ පැජට් පාරේ තිහිටි නිල නිවසක් ලබා ගන්නවා. මේ පිළිබඳ විවිධ සංවාද ඇති වුණා. අපිද මේ පිළිබඳ වීඩියෝ කරා. ඔබට මතක ඇති තමන් ඉන්න කැබිනට් එකටම කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කිරීම එක්තරා ආකාරයකින් වගවීම පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා කියන කතාවේ දවස්වල කියවුණා. කොහොමාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවසේ ලබා දීම සඳහා පහුගිය යහපාලන රජය ගත්ත තීරණය කැබිනට් මණ්ඩල තීරණය අත්හිටු වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා මේ ගෙදර ගන්න එක අත්හිටු වීම කොයි තරම් දුරට සිරිසේනට දැඩිව බලපාන ලබන කාරණයක් වේවිද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් නිවත් වුණාගෙන් පස්සේ මේ නිල නිවස පාවිච්චි කිරීමට එරෙහිව ඉදිරිපත් කරලා තිබුණු පෙත්සමක් සලකා බලපු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් තමයි නඩු විභාගය අවසන් වනතුරු මෙම අතුරු තහනම් නියෝගය ලබා දී ඇත්තේ මේකනම් ලේසි පහසු තීරණයක් වෙන්නේ නැහැ මොකද මෛත්‍රීපාල සිරිසේනට මේ එල්ලවුණු ප්‍රහාරය නම් බොහොම බරපතල එකක් අධිකරණමේ ක්‍රියාවලිය ඇතුළේ නිසා මේකට කාටවත් මුකුත් කියන්නත් බෑ මෛත්‍රීපාල සිරිසේන සර්වපාක්ෂික කමිටු හරහා රජයත් එක්ක ඉදිරියට යන්නට සූදානම් දරන මොහොතකදී මෙවැනි ආකාරයේ තත්වයක් මතු වූ විටදී සිරිසේනගේ ප්‍රතිචාරය දරුණු වීම නියතය තමන්ට ප්‍රශ්නේ තදින් දැනෙනකොට ඔය කොයි දේශපාලඥයෙක් ඉහ මුල රත් වෙන්න ගන්නවා ජනතාවගේ ප්‍රශ්නේදී තමයි කියන්නේ ඉවසන්න ඕනේ පටිතද කරගන්න ඕනේ අපි මේවට මූණ දෙන්න ඕනේ අපි ආණ්ඩුවක් විදියට සාර්ථකව මේවා කළමනාකරණය කරගන්නවා කියලා. හැබැයි වැඩේ කෙලවලා තමන්ටම තොණ්ඩුව වැටෙනකොට තමයි තමන්ටම යම් දෙයක් කෙලවෙන්න පටන් ගන්නකොට තමයි ලොක්කොන්ට තේරෙන්නේ යකෝ මේ මට ගහනවා නේද කියලා. ඔන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ දැන් ඔබ ඉන්නේ යම් ආකාරයක අභියෝගාත්මක තැනක. මෙවන් පරිසරයක් ඇතුළතදී මෛත්‍රීගේ තීරණය කුමක් කුමක් බවට පත් වේවිද? එය ලංකාවේ දේශපාලනයේ යලිත් උඩු යටිකුරු කරන උස් මේ මොහොතේදී උණුසුම් දේශපාලනික පුවත් මවන කාරණයක් බවට පත් වෙමින් තිබෙනවා. සිරිසේනට ගෙදර අහිමි වෙයිද? මේ සියලු දේ එක්ක ලෝක වෙළඳ පොලේ ඔන්න තෙල් මිල නම් මහත්යෝ පහළ යනවා. රුසියානු යුක්‍රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙන්න බව වාර්තා වීමත් එක්ක මේ වෙද්දි ලෝක වෙළඳ පොලේ තෙල් මිල රැවටි පහත වැටෙනවා. ඒ අනුව චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැන්හායි COVID-19 තර්ජනය නිසා වසා දැමීමත් එක්ක ඉන්ධනවල ඉල්ලුමෙත් පහළ යාමක් සිදු වෙනවා. ඒ අනුව නවතම මිල අනුව වෙළඳ පොලේ බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් එකක බැරලයක මිල ඇමරිකානු ඩොලර් 109.97ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. මේක කලින් තිබුණේ පාන්දර වෙනකොට තෙල් බැරලයක් තිබුණේ ඇමරිකානු ඩොලර් 111.741කට. ඉතින් යම් පහළ වැටීමක් තියෙනවා. මේක අඛණ්ඩව සිදු වුණු ඇතයි අපගේ බලාපොරොත්තුව. කොහොම වුණත් මේ සියලු දේත් එක්ක දැන් තෙල්වල ප්‍රශ්නෙත් එක්ක ආණ්ඩුව ඉන්නේ බරපතල ආකාරයේ ඛේදවාචකයක ව්‍යසනයක. මේ තෙල් ප්‍රශ්නේ කොයි විදිහට ආණ්ඩුව විසඳගත යුතුද කියන දේ ඉතාමත් ඉක්මන් විසඳුමක් එක්ක ඉදිරියට ආ යුතුයි. මොකද එහෙම නොවුනොත් බොහොම පැහැදිලි ලෙසම තෙල් නිසාම ආණ්ඩුව ඛේදවාචකයකට පත්වීම නියතයක් බවට පත්වෙනවා. සිරිසේන අවුල එක පැත්තකින් මතුවෙනකොට තෙල් අවුල තව පැත්තකින් මතුවෙනකොට මේ මොහොත වන විටදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව අනෙකුත් පක්ෂ ටිකත් යම් ආකාරයක දෙගිඩියාවක ඉන්නකොට ආණ්ඩුවේ සරල බහුතරයක් නැති කරනවා කියන කාරණේ විමල්ලා සපත කරනකොට මේ වෙද්දී විශේෂයෙන් අපි දන්නවා සුසිල් ප්‍රේමජයන්තලා ඒ වගේම තමයි විජේදාස රාජපක්ෂලා මේ සියලු දෙනා තියෙන හිත්රිදවීමක සහ ඔවුනුත් වෙනම ටීම් එකක් හදාගෙන ඉන්නවා. එතකොට මේ ගණන් හිනව් ටික ගලපලා ගන්නකොට ඇත්තටම ආණ්ඩුවේ සරල බහුතරය නැති කරන්න බොහොම හොඳ පැහැදිලි හැකියාවක් තියෙන බව මේ වෙද්දිත් සපත වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු කාරණා එක පෙළට ගලපාගත් විටදී අප ආර්ථික ව්‍යසනයට අමතරව දේශපාලන අස්ථාවරත්වයකට මේ මොහොත වන විටදී මුහුණ දෙමින් සිටින ඛේදවාචකයෙක්යි ඉන්නේ. ඒ නිසා ආර්ථික අර්බුදයක් පසකින් දේශපාලනික ව්‍යාකූලත්වයක් තවත් පසකින් මතුවන තැනකයි දැන් ඉන්නේ. සිරිසේනගේ ගෙවල් අහිමි වෙලා සිරිසේනට සමාජයේ ඉදිරියේ ඉතාමත් ලැජ්ජාභාගත තත්ත්වයකට පත් වෙන්න වෙනවා. ගත්ත ගෙදර අධිකරණෙන් යලි පවර ගත්තාම ඒක ඉතින් ඉතාමත්ම බරපතල ආකාරයේ
නිග්‍රහයක් බවට පත් වෙනවනේ. ඉතින් මේ දේවල් එක්ක මෛත්‍රීපාල සිරිසේන කොහොමද සාමාන්‍ය මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා කතා කරන්නේ? මම පොදු ජනනායකයා, මම දුක දන්නවා. ඒ කියන්නේ ඔහු කරපු ක්‍රමවේදය වැරදි, ගයක්වත් පත් කරගන්න ක්‍රමවේද වැරදියට පාවිච්චි කරා කියලා මේ ක්‍රියාවලින් වලින් තහවුරු වෙනවා වෙනවනේ. ඉතින් ඒ නිසා මේ ඉදිරි තීන්දුව කියන දේ දැනට මේ වාරණය පනවලා තියෙනවා. මේ තීරණය කියන දේ බොහෝම බලගත් තීරණයක් බවට පත් වෙනවා ලංකාවේ සමස්ත ඉදිරි දේශපාලනයේම තීරණය කරන්නට. එවන් පරිසරයක් ඇතුළතදී දැන් පවතින්නේ බරපතල ඛේදවාචකයක්. දේශපාලන අස්ථාවරත්වයත් ආර්ථික අස්ථාවරත්වයත් එක්ක එනකොට ඒක බොහොම බිහිසුණු තැනකට ලංකාව ගමන් කරන තැනකට පත් කරන එකක් බවට පත් වෙනවා. ඒත් එක්කම මේ සියලු දේත් එක්ක ලංකාව දැන් ඩොලර් බිලියනයක් මදි වෙලා ඉන්දියාවෙන් තවත් බිලියනයක් ගන්න යනවා. මේ ආකාරයෙන් බිලියන කිහිපයක්ම ගැනීම තුළ ලංකාව ඉන්දියාව ඉදිරියේ කුමන තැනකට යාවිද? අපි දන්නවා පාවෙන තටාංගන, ඒ වගේම ගුවන් යානා සම්බන්ධ ඇග්‍රීමන්ට්, ඊට අමතරව ඉන්දියාව තෙල් සම්බන්ධයෙන් දැන් කරන මැදිහත් වීම, මේ සියලු දේ තුළ ඉන්දියාව අපිට බරපතල ආකාරයේ සාධකයක් බවට පත් වෙමින් තියෙනවා. ඒ එකපසකින්, ඒ වගේම ඇමරිකාවේ අණ්ඩ සෙක්‍රටරිලා ලංකාවට එන්නේ මේ නිකාන් ලංකාව බල්ල යන නෙමෙයි, ඒක එක පැත්තක්. ඒ විතරක් නෙමෙයි, මේ මොහොත වන විටදී අපි දන්නවා චීනය තවත් පසකින් ඉන්නවා. මේ සියලු දේවල් එක පෙළට ගලපා ගන්නා විටදී අපට ඔළුව උස්සන්නට බැරි වෙන තරමටම ණය වෙලා තිබෙනවා. අපිට ඩිමාන්ඩ් කරන්න දෙයක් නැහැ. උන් කියන දේවල් වලට ඔළුව ඇරනවා ඇරෙන්නට වෙන අපට කරන්නට කිසිම දෙයක් නැති තැනට දැන් අපේ රට ගමන් කර අවසන්. පාලකයන්ටත් හිතා ගන්න බැරි තරම් ව්‍යසනයක අපේ ඉන්නේ. විශේෂයෙන් මේ මොහොත වන විටදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම අභිබවා ඩොලර් රුපියල් ට්‍රිලියන 1.9ක් මුදල් අච්චු ගැහුවා කියන්නේ දෙයි හාමුදුරුවනේ, මේ රට කොහෙ ගිහින් කොහොම නතර වේවිද කියන ප්‍රශ්නය අපි හැමෝටම මතුවෙනවා. ට්‍රිලියන 1.9ක් මුදල් අච්චු ගැහිමක් කියන්නේ රටේ ආර්ථිකයට කොහොමනම් දරන්න පුළුවන් දෙයක්ද කියලා මේ මොළ හතටවත්, මේ හිටපු මහා දැවැන්තයින්ටවත් කාටවත් පෙනුනේ නැති එක නම් බරපතල ඛේදවාචකයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් පවතින්නේ බරපතල දේශපාලන අස්ථාවරත්වයකට ගමන් කිරීමක්. ඒකේ දේශපාලන අස්ථාවරත්වය තුළ ඉදිරිය කුමක් වේවිද යන්න කොයි කවුරුත් වහාම තීරණය කරගත යුතුයි. නොයසේනම් සමස්ත රාජ්‍ය පද්ධතියම ඛේදවාචකයකට ගමන් කරනවා. මේ ආර්ථික ව්‍යසනයේ මැද දේශපාලන අර්බුදයකුත් පැන නැගුණොත් විකල්පය ගන්නේ කවුරුන්ද? කවුරුන්ද මේ කලමනාකරණය කරන්නේ කියන ප්‍රශ්නයට අපට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා ලෙබනන් කැලේ, ඉතියෝපියා, සෝමාලියා කැලේ, ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය අප කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු, කිසිසේත්ම අපේක්ෂා නොකළ මහා දරන්ත ව්‍යසනයක මුලවග බොහොම පැහැදිලිව කිව යුතුයි. සිරිසේනල අවුල් යනවා, පක්ෂය ඇතුලේ අභ්‍යන්තරයේ ගැටලු වෙනවා, තව පිරිසක් ස්වාධීන වෙන්න බලාගෙන ඉන්නවා, ආණ්ඩුව ඇතුලේ පසුපෙරත් යම් ආකාරයක හිතවිදවීමක ඉන්නවා. මේ වෙනකොට ආණ්ඩුවේ 3-2 කෙසේ වෙතත් සරල බහුතරය අභියෝගයකට එනවා. ඉන්දියාවට තවත් ඩොලර් බිලියන ගණන් වලින් ණය වෙනවා. එතකොට ඒ වෙනකොට ක්‍රෙඩිට් ලයින් වලින් තමයි දුවන්න වෙන්නේ. අනෙක් රටවල් වලින් කරන මැදිහත් වීම වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා. ආයෝජකයෙක් කොහොමවත් අත්ත බලා දෙන්නේ නැහැ. මේ සියලු දේවල් මත පදනම් ලංකාව ගමන් කරන්නේ කොතැනටද? අප ඉතාමත් භයානක තැනක සිටින වග තේරුම් ගත යුතුයි.